And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇටේට් සමකෙන් සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර දවසේ මුල් අවධානය සිරස්තල නව රජයේ අමාත්‍යවරු ජනපති ඉදිරියේ දියුරුම් දෙයි නවකින් රැසකට අමාත්‍ය දුර හිමි වෙද්දී ජේෂ්ඨයන් කීප දෙනෙකු පාර්ලිමේන්තුවට සීමා වෙයි. කළු ගඟ දිගේ ඇරඹුණු ගමන. අද ත්‍රිෂාඩ්ගෙන් CID පැය 6ක් ප්‍රශ්න කරයි. කුරුණෑගල නගරාධිපති අත්තරංගුවට ගෙනීමේ වරෙන්තුව 24 වෙනිදා තෙක් ක්‍රියාත්මක නොකරන්නේයි අභියාචන අධිකරණයේ නියෝග. නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී දියුරුම් දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඌ උත්සවය චාම්මෙන්ම අභිමානවත් අයුරින් පැවැත්ුණා. අමාත්‍යංශ 28 කින් යුත් නව රජයේ අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දියුරුම් දීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුවේ අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්ුණා. එම උත්සවයේ සඳහා පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතනන් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා විසින්. නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය සඳහා අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්ප්‍රාප්ත වන ආකාරයයි ඔබ මේ දකින්නේ. පසුගියදා 3-2ක බලයක් හිමි කරගත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යමන් ප්‍රමුඛ රජය අද ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මගුල් මඩුවේදී දියුරුම් දීමේ කටයුතු වල නිරත වෙනවා. ඓතිහාසික මගුල් මඩුවට ජනාධිපතිවරයා පැමිණීමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වුණා. අනතුරු ජනාධිපතිවරයා ඉදිරියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ප්‍රධානීන් රාජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් අමාත්‍යවරුන් දියුරුම් දීම සිදු කෙරුණා. අද දියුරුම් දුන් අභිනව අමාත්‍ය මණ්ඩලය කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකුගෙන් සමන්විතයි. ආරක්ෂක අමාත්‍ය දුරේ හොබවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. සෙසු ඇමතිවරුන් 27 දෙනා මෙලෙස දියුරුම් දුන්නා. අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන් කැබිනට් මණ්ඩලය මෙසේයි. මුදල්, බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. කම්කරු අමාත්‍යවරයා වන්නේ නිමල් සිරිපාලද සිල්වා මහතායි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා. පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යවරියයි. දීවර අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්ද මහතා පත් කෙරුණා. ප්‍රවාහන අමාත්‍ය දුරේ හිමි වුණේ ගාමිණී ලොකුගේ මහතාටයි. විදේශ අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දියුරුම් දුන්නා. වෙළඳ අමාත්‍යවරයා වන්නේ බන්දුල ගුණවර්ධන මහතායි. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය දුරේ සීබී රත්නායක මහතා ජනාධිපතිතුමන් ඉදිරියේ දියුරුම් දුන්නා. රාජ්‍ය සේවා පළාත් සභහ හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි. නව අමාත්‍ය මණ්ඩලයේ ජනමාධ්‍ය අමාත්‍ය දුරේ කෙහෙලිය රමුක්වැල්ල මහතාට හිමි වුණා. වාරි මාර්ග අමාත්‍ය දුරේ හිමි වුණේ චමල් රාජපක්ෂ මහතාටයි. දළ සලහපිරුම මහතා විදුලි බල අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා. මහා මාර්ග අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා. නව රජයේ පරිසර අමාත්‍ය දුරේ දියුරුම් දුන්නේ මහින්ද අමරවීර මහතායි. ඉඩම් අමාත්‍යවරයා ලෙස SM චන්ද්‍රසේන මහතා දියුරුම් දුන්නා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා නව රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. වාසුදේව නානායක්කාර මහතාට ජල සම්පාදන අමාත්‍ය දුරේ හිමි වුණා. උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යවරයායි. රමේෂ් පතිරණ මහතා වැවිලි අමාත්‍ය දුරේ දියුරුම් දුන්නා. සංචාරක අමාත්‍ය දුරේ හිමි වුණේ ප්‍රසන්න රණතුංග මහතාට. රෝහිත් අබේගුණවර්ධන මහතාට වරාය සහ නාවික අමාත්‍ය දුරේ හිමි වුණා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා දියුරුම් දුන්නා. අලි සබ්‍රි මහතාට අධිකරණ අමාත්‍ය දුරේ හිමි වුණා. මේ අතර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.
මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. එම රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනා අතරට කාන්තාවන් 2 දෙනෙකුද ඇතුළත්. नवरजे अभ्यंतर आरक्षक स्वदेश कटित सह आपदा कलमनाकरण राज्य मातिवर आल सदिवृंदुन्ने चमल राजपक्ष महताय विदेश रकिया प्रवर्धन सह बेरंदपुल विविधांगीकरण राज्य मातिवर आल प्रियांकर जयरत्न महता देवरुंदुन्ना दुमिंद दिसानायक महता देवरुंदुन्ने सूर्य बल सुलंग सह जल विद्युत जनन व्यापति संवर्धन राज्य मातिवर आलिसाय बतिक अत्यंत रेडी सह देशी अंगल निष्पादन राज्य मातिवरे आलिस दयाश्री जयशेखर महता देवर मुदुन अतर समुपकार सेवा अलवि संवर्धन सह पारिभोगिक आरक्षण राज्य मातिवरे आलिस लसंत अलगियवन महता देवर मुदुन्ना बंधनागार परिसंस्करण सह सिरकरुवन पुनरुत्थापन राज्य मातिवरे आलिस सुदर्शनी प्रणांदुकुल्ले महात्मिये देवर मुदुनु लबुवा पोल कितुल तल सह रबर वगा प्रवर्धने हा आश्रित कार्मिक भांड निष्पादन सह अपनायन विविधांगीकरण राज्य मातिवर आलिस दिवरुम दिनु लबुवे अरुंदिक प्रणांदु महताय ग्रामीय मार्ग सह अवशेष यटतल पहसुकम राज्य मातिवर आलिस निमल्लंस महताद जयंत समरवीर महता गुदाम पहसुकम बहालुम अंगन वरायसपयुम पहसुकम सह बोट्टु सह नवकर्मांत संवर्धन राज्य मातिवर आलिस दिवरुम दुन्ना रोशान रणसिंह महता देवरुम दुन्ने इदम कलमनाकरण कटियतु राज्य व्यापार इदम हा देपल संवर्धन राज्य मातिवर आलिसाय समागम वतु प्रतिसंस्करण तेवतु आश्रित भोगवगा ते कर्मांत शाला नवीकरणे सह ते अपनयन प्रवर्धन राज्य माते दुरे देवरुम दिनु लबुवे कनक हेरत् महताय विदुर विक्रमनायक महता जातिकुरुम प्रसंग कला सह ग्रामीय कला शिल्पी प्रवर्धन कटियतु राज्य मातिवर आलिस देवरुम दिनु लबुवा जानक वकुमर महता उक् बडेरिंगु खजु गंबिरिस कुरुदु कराबुनटी बुलत अतुलु कुडा वेविली भोगवगा संवर्धने आश्रित कर्मांत सह अपनयन प्रवर्धन राज्य अमाते दुरे देवरुम दुन्ना दहंपासल भिक्षु अध्यापन पिरिवेन सह बौद्ध विश्वविद्यालय राज्य मातिवर आलिस देवरुम दिनु लबुवे विजित बेरुगुड महताय शिहान सेम सिंह महता समृद्धि गृह आर्थिक क्षुद्र मूल्य स्वयं रखिया व्यापार संवर्धन सह ऊन उपयोजन राज्य संपत् संवर्धन राज्य मातिवर आलिसाय देवरुम दुन्ने पोहर निष्पादन हास्यपयम रसायनिक पोहर सह कृमिनाशक भावित नियामन राज्य मातिवर आलिस मोहन सिल्वा महता देवरुम दुन अतर मेनिका स्वर्णाभरणाश्रित कर्मांत राज्य माते दूरे लुहान रत्त महता देवरुम दुन्ना दिलुम अमनुगम महता वाहन नियामने बसवत प्रवाहन सेवा सह दुम्री मदिरी मोटरथ कर्मांत राज्य मातिवर आय वनजीवी रेकवरणे अलिवेट सह अगल इदिकिरी मेतलु आरक्षित वेडपिलिवेल वल्हा केले नवत वगाकिरीम वन संपत् संवर्धन राज्य मातिवर आलिस देवरुम दुन्ने विमल वीर दिसानायक महताय कलापीय सहयोगिता कटियतु राज्य मातिवर आलिस तारक बालसूर्य महतात ग्रामीय निवास सह इदिकिरीम गोडनगली द्रव्य कर्मांत प्रवर्तन राज्य मातिवर आलिस इंदिक अनुरुद्ध महतात जनाधिपतिवर आदिरी देवरुम दुन्ना कांचन विजयशेखर महता विसुतुरु मसुन मिर्दिय मत्स्य सह इसन अतिकिरीम धीवर वराय संवर्धन बहुदिन धीवर कटितु मत्स्य अपनयन राज्य माते दूरे देवरुम दुन्ना ग्रामीय सह प्रादेशीय पानीय जल संपादन व्यापृति संवर्धन राज्य मातिवर आलिस सनत निशांत महता देवरुम दुन अतर सिरिपाल गमलत महता देवरुम दुन्ने महावेली कलापाश्रित एलवेली जनावास पुदु यटतल पहसुकम संवर्धन राज्य मातिवर आलिसाय सरत वीरशेखर महता पलात्सभ सह पलात्पालन कटितु राज्य मातिवर आलिस देवरुम दुन्ना अनुराध जयरत्न महता देवरुम दिनु लबुवे ग्रामीय कुमरु आश्रित वेव जलाशय सह वारिमार्ग संवर्धन राज्य मातिवर आलिसाय टेपल सेवा सह जनमाध्य वेदी वृत्तीय संवर्धन राज्य मातिवर आवण्य सदाशिव व्यालेन्द्रन महताय तेलुक विधानगमकी महता ग्रामीय सह पासल क्रीडा यटतल पहसुकम प्रवर्धन राज्य मातिवर आलिस देवरुम दुन्ना देशीय वेदिकम प्रवर्धन ग्रामीय सह आयुर्वेद रोहल संवर्धन प्रजा सौख्य राज्य मातिवर आलिस सिसिर जायकुडी महता देवरुम दिनु लबुवा कांता सह लमा संवर्धन पेरपासल सह प्राथमिक अध्यापन पासल यटतल पहसुकम अध्यापन सेवा राज्य अमाते दूरे देवरुम दुन्ने पियाल निशांत द सिल्वा महताय प्रसन्न रणवीर महता वेवेल पित्तल मेटी लीबड़ सह ग्रामीय कर्मांत प्रवर्धन राज्य मातिवर आलिस देवरुम दुन्ना गुण सेवा सह अपनयन कलाप संवर्धन राज्य मातिवर आलिस डीवी चाणक महताद पशु संपत् गोविपुल प्रवर्धन किरी सह बित्र आश्रित कर्मांत राज्य मातिवर आलिस डीबी हेरत् महताद देवरुम दुन्ना शशींद्र राजपक्ष महता वे सह धान्य काबणिकाहार एलवलू फलतुरु मिरीस लोणु सह अर्थापल वगा प्रवर्धन बीज निष्पादन सह उसस्ताक्षणिक कृषि कर्म राज्य मातिवर आलिस देवरुम दुन्ना नागरिक संवर्धन विरल संरक्षण अपद्रव्य बेहरलीम सह प्रजा पवित्रता कटितु राज्य मातिवर आलिस आचार्य नालकगुडेव महता देवरुम दिनु लबुवा जीवन तोंडवन महता देवरुम दुन्ने वतुनी मास सह प्रजा यटतल पहसुकम राज्य मातिवर आलिसाय नवरजे मुदल सह प्राग्दन वेलंदपुल सह राज्य व्यवसाय प्रतिसंस्करण राज्य माते दूरे देवरुम दुन्ने अजित निवाड कब्राल महताय
वैद्य सीता अरंपोल महत्म निपुणता संवर्धन वृत्ति अध्यापन पर्यशन सह नव निपय राज्यमातिवरियालिस दिवरुमदुन अदर औषध निष्पादन सपयम सह नियामन राज्यमातिवरियालिस महाचार्य चन्न जयसुमन महता दिवरुमदुन लेपवा अध्यापन प्रतिसंस्करण विवृत विश्वविद्यालय सह दुरस्थ अध्यापन प्रवर्धन राज्यमाति दुरे सदा अद दिने किसवेकु दिवरुमदुन्ने नेह මේ අතර නව අමාත්‍ය මණ්ඩලය දියුරුම් දෙන අවස්ථාවේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් 23 දෙනෙක්ද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස පත් කෙරුණේ ප්‍රදීප් උඳුගොඩ මහතායි. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස සහන් ප්‍රදීප් මහතා පත් කෙරුණා. කළුතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් පත් කෙරුණේ සංජීව ඉදිරිමාන මහතායි. महानूर दिस्ट्रिक संबंधीकरण कमिटू सभापति लेस वसंत यापा बंडार महता पत्केरुना मातले दिस्ट्रिक के वेनुएन पत्केरुने नालक बंडार कोट्टेगुड महताई एसबी दिशानायक महता नुअरेली दिस्ट्रिक के संबंधीकरण कमिटू सभापति लेस पत्वीम लिपिल बागत्ता गाल्ल दिस्ट्रिक के वेनुएन संपत अतुकोरल महता पत्केरुना निपुण रणवक महता पत्केरुने मातर दिस्ट्रिक कमिटू सभापति लेसाई हम्बंतुर दिस्ट्रिक संबंधीकरण कमिटू सभापति लेस उपुल गलपति महता पत्वीम लभुआ अंगजन रामनाथन महता यापनी दिस्ट्रिक कमिटू सभापति लेस पत्केरुणु अतर किलिनोच्चिय दिस्ट्रिक्के वेनुवेन पत्केरुणे डग्लस देवानंद महताई वौनिया दिस्ट्रिक्के संधा कमिटू सभापति लेस के दिलीपन महता पत्वीम लिपि लबा गत्ता मन्नार महा मुलतिउ दिस्ट्रिक्के वेनुवेन के खाद मस्तान महता पत्केरुणा डी वीरसिंह महता पत्केरुणे अंपार दिस्ट्रिक्के वेनुवेन त्रिकुणामलय दिस्ट्रिक संबंधीकरण कमिटू सभापति लेस कपिल अतुकोरल महता पत्केरुणा गुणपाल रत्नसेकर महता कुरुणागल दिस्ट्रिक कमिटू सभापतिवरया लेस पत्वीम लबुआ पुत्तलम दिस्ट्रिक्के वेनुवेन पत्केरुणे अशोक प्रियंत महताई अनुराधपुर दिस्ट्रिक्के संधा एच नंदसेन महता पत्केरुणा पोलनरुव दिस्ट्रिक संबंधीकरण कमिटू सभापति लेस अमरकीर्ति अतुकोरल महता पत्वीम लिपि लबा गत्ता सुदर्शन देनिपिटिय महता बदुल्ल दिस्ट्रिक्के संधा पत्केरुणा मोनराकल दिस्ट्रिक्के वेनुवेन कुमारसिरि रत्नायक महता पत्वीम लिपि लबा गत्ता अखिल एल्लावल महता पत्केरुणे रत्नपुर दिस्ट्रिक संबंधीकरण कमिटू सभापतिवरया लेसई कैगल्ल दिस्ट्रिक संबंधीकरण कमिटू सभापति लेस राजिका विक्रमसिंह महात्मिय पत्वीम लिपि लबा गत्ता महानूर मगुल मडुवेदी अद पेवती मे उत्सवे ननतुरुव जनाधिपति ගෝඨාභය රාජපක්ෂ महता सह अग्रामात्य महिंद राजपक्ष महता दलद समिदुन वेदपुदा आशीर्वाद लबागत्ता अद दिवरुंदु नमातिवरु एतुलु मेति अमतिवरुंद मे अवस्थावट एक्व सिटिया इन ननतुरुव जनाधिपतितुमा सह अग्रामात्यवरया मेन्म नव अमातिवरुद त्रैनिकायिक महासंघरत्ने बेहदक आशीर्वाद लबागत्ता රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා සංඝරත්නය එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව මෙය ලෙස දේශපාලන ඉතිහාසයට එක්වන බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. දියුරුම් දීමෙන් අනතුරුව නව කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙකු මෙලෙස සිය අදහස් පළ කළා. मेरे मट पुरुदु और हक मम जाति का आरक्षक मध्य प्रकाशक वर हरियाट बस कैबिनेट प्रकाशक वर हरियाणी पत्नी क्रिकेट क्रीडापति काले नवते क्रिकेट रीसाक्षक नवते प्रतिभागतरण क्रिकेट क्रीडा पमना सीमा विचित समस्त क्रीडा अभी नवत रीसाक्ष प्रतिभागतरणी कमलपीटी कड़दास कमल संपूर्ण रजे වැඩ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිනිරන් ඛනිජ වැලි මේ වගේ වැ අගේ එකතු කිරීමේ කර්මාන්ත මේ රට ඇතුලේ පටන් ගන්න අපි බෙදන්නටම සැලසුම් සකස් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩල අනුමැතිය අරන් තියෙනවා. පනායන ක්ෂේත්‍රයේ පුළුල් වෙනසක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. වාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව විශේෂයෙන්ම විශේෂ පතයන් වලට තියෙන ඒ සියලු දේවල් වලදී සම්පූර්ණම කැප වෙලා වැඩ කරන්නටත් මම කටයුතු කරනවා. දැන් තියෙන ඉතින් වැඩ කරන ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම බෝවන රෝග සහ බෝනවන රෝග යන දෙකටම එක හා සමානව මැදිහත් වීමකින් මෙරටේ ජනතාවගේ ජීවිත නිරෝගීවත් පරපුරක් බිහි කරන්න අපි ඉලක්කගත වැඩපිළිවෙලකට යනවා. නීතිඥවරයෙක් වශයෙන් අවුරුදු 25ක කාලයක් මම කටයුතු කරලා තිනු අධිකරණ ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් යල්පැන
කරන්නගේ නීති වෙනස් කරලා රටට අවශ්‍ය නව නීති සම්පාදනය කරලා සේවයක් කරන්න පුළුවන් මේ ජනතා අපේක්ෂාවන් තියෙන ඉතාමත් ඉහළ මට්ටමක ඉතින් ඉක්මනින් ඒවා ඉෂ්ට කිරීමට පුළුවන් වෙන පරිදි තමයි සම්පූර්ණ ව්‍යුහය රටේ ප්‍රධාන සම්පත තමයි මානව සම්පත් ඒක වර්ධනය කිරීමේ පූර්ණ වගකීම තමයි අමාත්‍යාංශයට පැවරේ වන සම්පත් සහ වන ජීවී අමාත්‍යාංශය එනිසා මිනිසුන් රකින්නා වගේම සතුන් රැක ගන්නා වගේම පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා මම හිතන්නේ හොඳ ආරම්භයක් ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටවන්න අද කටයුතු කරේ ඒ වගේම අපිට ලොකු වගකීමක් තියෙනවා ඒ වගකීම ඉෂ්ට කිරීම තමයි මේ රටේ පරිසර පද්ධතිය ආරක්ෂා කරොත් තමයි අපි මිනිස්යන්ට වගේම සතුන්ට ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ ඒ වෙනුවෙන් සම්පූර්ණ කැපකිරීම කළා වැඩ පිළිවෙල රාශියක් ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමාගේ සැකමැත්තමගේ අනුව බලාපොරොත්තු අපි තියෙන සාම්ප්‍රදායික ප්‍රධාන සේවයේ ඉහළ තත්ත්වයේ ප්‍රධාන සේවයක් බවට පත් කිරීමේ කටයුතු පහුගිය කාලේ ආරම්භ කරමු. මේ කටයුතු ඉදිරියට කරගෙන යනවා වගේම පරිසර හිතකාමී ජනතාවට පහසු කර ප්‍රධාන සේවයක් අපි සපයන්න කටයුතු කරනවා. ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ ප්‍රධානම අමාත්‍යාංශයක් වරාය හා නාවික අමාත්‍යාංශය. මොකද හේතුව අපි ජීවත් වෙන්නේ දිවයිනක. මගේ යුතුයකම් වක්කීම හරියටම ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. හැම පුරවැසියෙකුටම බිම් කඩක් ලබා දීම තමයි අධිකරු ජනාධිපතිතුමාගේ අභිප්‍රාය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ අවුරුදු පහ තුල මේ රටේ ඉන්න සෑම පුරවැසියෙකුට යම් කිසි ඉඩම් ප්‍රමාණයක් ලබා දෙන්න සෞභාග්‍ය දෙයක්ම වැඩසටහන යටතේ උපරිම වශයෙන් කටයුතු කරනවා. ඉතිහාසයේ අපිට තිබුණ විශාල දේශීය නිෂ්පාදන ප්‍රමාණයක් රිදිබිලි සම්බන්ධව. නමුත් ඒ කඩාවැටෙන ඇත්තයන් පස්සේ රිදිබිලි නිෂ්පාදනයේ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමේ ක්‍රියාවලියක් අපිට ආරම්භ කරන්න සිද්ධ වෙන සඳහා අපි සම්පූර්ණයෙන් මේ අවුරුදු පහ ඇතුළත අපේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අද දියුරුම් දුන්නේ මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා යටතේ බිහිවු දෙවන කැබිනට් මණ්ඩලයයි. එහි තවත් විශේෂතා රසක්ම තිබෙනවා. මේ ඒ පිළිබඳවයි. අද දියුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙලෙස සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. මේ පිරිස අතර සිටින ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. මෙහි සිටින ගාමිණී ලොකුගේ මහතා අමාත්‍ය මණ්ඩලයට පත්ව වන අතර සිටින ජ්‍යෙෂ්ඨතමයයි. ඔහු ආර් ප්‍රේමදාස ආණ්ඩුවේද අමාත්‍ය ධුරයක් හෙබවූ අයෙක්. අදපත් වූ කැබිනට් මණ්ඩලයේ සිටින දේශපාලනික කෝඩුකාරයා වන්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතායි. ඔහු පාර්ලිමේන්තුවට පත්ව පළමු අවස්ථාව මෙයයි. ඊට අමතරව කලින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටි නාමල් රාජපක්ෂ මහතා මෙවර කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස උසස්වීම් ලැබුවා. අද දියුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් අතර සිටින නාලක ගොඩහේවා, අජිත් නිවාත් කබ්‍රාල්, චන්න ජයසුමන, සීතා අරඹේපොළ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ජීවන් තොණ්ඩමන් යන අයත් පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණි අයයි. එසේම මන්ත්‍රීවරුන් ලෙස පමණක් කලින් සිටි ඩී විචානක, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, සරත් වීරසේකර, එස් වියාලේන්ද්‍රන්, පියල් නිශාන්ත සහ ඩී බී හේරත් යන අය මෙවර රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස උසස්වීම් ලබා තිබෙනවා. කලක් කැබිනට් අමාත්‍යවරුන් ලෙස සිටි පිරිසක් මෙවර රාජ්‍ය අමාත්‍යවරුන් බවටත් පත් වුණා. ඒ ප්‍රියංකර ජයරත්න, දුමින්ද දිසානායක සහ දයාසිරි ජයසේකර යන අයයි. එසේම මෙවර කිසිදු තනතුරක් නොලැබූ හිටපු ප්‍රබලයින් රැසක්ද සිටිනවා. ඒ අතරින් කැපිපෙනෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු තනතුරක් නොලැබී යාමයි. ඊට අමතරව විජේදාස රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත්, රංජිත් සියඹලාපිටිය, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, මහාචාර්ය තිස්ස විතාරණ, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ජෝන් සෙනවිරත්න සහ ජගත් පුෂ්පකුමාර යන අයටද ඇමති තනතුරු කිසිවක් හිමි වී නැහැ. මෙවර කැබිනට් මණ්ඩලයේ එකම කාන්තා නියෝජනය සෞඛ්‍යමතිනි පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මියයි. රාජ්‍ය අමාත්‍යවරුන් අතර කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර ඒ අය වන්නේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ සීතා අරඹේපොළයි. පොදුජන පෙරමුණෙන් තරග නොකර වෙනත් පක්ෂයකින් තේරී පත්වී මෙවර අමාත්‍ය මණ්ඩලයට එක් වූ එකම පුද්ගලයා ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතායි. එසේම ජාතික කොංග්‍රසෙන් තරග කර ජය ලැබූ එල්.එම්. අතාවුල්ලා මහතාත්, තමිල් මක්කල් විදුදලේ පුලිගල් පක්ෂයෙන් තරග කර ජය ලබා සිටින සිවනේෂතුරේ චන්ද්‍රකාන්තනුත් ආණ්ඩුවට සහාය දීමට සූදානමින් සිටින නිසා ඔවුන්ටද තනතුරු හිමි වේ යැයි විශ්වාසය පළ කෙරෙනවා. තවත් කැබිනට් ඇමති දුර කිහිපයක් ඉදිරිව තිබෙන නිසා ඒ ගැටලුවක් නොවන බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ අතර නවරජයේ කතානායක දුරේ හිමිවන්නේ මහින්ද යාපා අබේවර්ධන මහතාට බව මීට පෙර අදහස් පළ වී තිබුණා. නියෝජ්‍ය කතානායක දුරේ රංජිත් සියඹලාපිටියේ මහතාට හිමිවීමට නියමිත බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළා. එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති දුරයටත් කෙනෙකු පත් කළ යුතුයි. කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දියුරුම් දීමෙන් අනතුරුව රටපුරා සැමරුම් උත්සව සංවිධානය කර තිබුණා. ඇතැම් ප්‍රදේශවල රථවාහන පෙළපාලිද දැක ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ¡Vamos!
විරාමයෙන් අනුතරෝප නැවතත් Live at 8 සමගයි. ජාතික ජනපල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හරිණි අමරසූරිය මහත්මිය අද නම් කෙරුණා. සමගි ජනබල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් අදත් තීරණයක් ගෙල නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු ධුර තවදුරටත් පත් කර නැහැ. ජාතික ජනබල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කෙරුණු හරිණි අමරසූරිය මහත්මියගේ නම අද මැතිවරණ කොමිසමට යොමු කර තිබෙනවා. ජාතික විද්වත් සංවිධානයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සමාජිකාවක් වන ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරිය ලෙසද කටයුතු කළා. සමගි ජනබල වේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හත සඳහා පුද්ගලින් නම් කිරීම අද යලිත් වරක් කල් දැමුණා. මෙලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් නම් කිරීම අර්බුදයක් බවට පත්වැත්තේ එහි හවුල්කාර පක්ෂ සිය ගිවිසුම් ප්‍රකාරව තමන්ට හිමි කොටස් ඉල්ලා සිටීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද එම පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වුණු අතර එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඒ සුභවාදී වේව තීරණය කරයි ප්‍රශ්නයක් නැහැ මේ මේ ජාතිලස්තු අද දිනේදී නම් කරා ඒ නම් කරන්න හැකි වේවි කියලා බලාපොරොත්තු වෙනවා එක්නත් එකට ඇවිල්ලා තිනවා එක්නත් එකට ඇවිල්ලා ඒ නිල නිල නිවේදනයේ මහලිකන්තුමා කරයි අනිත් දේශපාලන පක්ෂවලත් ඉල්ලීම් ගණනාවක් තිබෙනවා නමුත් අවසාන වශයෙන් මේ ගැන තීරණයක් ගැනීම සමගි ජන බලවේගයේ නායක හැටියේ සජිත් ප්‍රේමදාස මහත්තයා සිදු කරයි ඒ අනුව අද හෝ හෙට ඒ පිටුමත් දැනුම් දීමක් කරයි ජාතිලස්තු මොකද වෙලා තියෙන්නේ මේ නෝට නේ සාකච්ඡා වෙමින් පවතිනවා කවද ඉතින් මේක ප්‍රකාශ කරන්න පුළුවන් ඒ කියලා विषय संबंध सजी प्रवास भारतीय तीन गण तीन අපි ප්‍රජාතන්ත්‍රවාදී සන්දානය ප්‍රජාතන්ත්‍රවාදී කියන අපි සියලු කාණ්ඩයන් වල අදහස් විමසලා දැන්ට අපි එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා අපි ඉතා ඉක්මනින් මැතිවරණ කොමසාරිස්වරයාට මේ ලයිස්තුව ලබලා දෙන්න කටයුතු කරනවා ලයිස්තුව ආදලා ඉවරයි නේ මගේ නම තමයි අන්තිමට තියෙන්නේ මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලික උපත් කිරීම සම්බන්ධයෙන්ද තවමත් තීරණයක් ගෙන නැහැ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණද එහි කිසිදු රැස්වීමක් පැවැත්වුවේ නැහැ කෙසේ වෙතත් අදාළ රැස්වීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී පැවැත්ුණා. මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පුද්ගලික නම් කිරීම මෙන්ම අලුතින් නායකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන් පක්ෂයේ මහලිකම් අකිල විරාජකාරිය වසම් උපනායක රවි කරුණානායක ජාතික සංවිධායක නවීන් දිසානායක සහ පක්ෂ භණ්ඩාගාරික දයා ගමගේ යන මහතුරුන් නායකත්වයේ සඳහා යෝජනා වී තිබුණා. ඊට අමතරව පක්ෂ නායකත්වයේ සඳහා රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර සහ වජිර අබේවර්ධන යන මහතුරුන්ගේ නම්ද යෝජනා වී තිබෙනවා. අපි පක්ෂයේ මේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව කතා කරමු. ඉතින් අපි ඉදිරියට නායකත්වයට හතර දෙනෙක් ඉන්නුනේ. ඔබ ඔබතු බල වෙනද මාධ්‍ය මගහැරලා ගියේ නෑ. ඒක නොබුදු බල. දැන් ඇයි මේ නෑ නෑ කවුද බලන්නේ? එතකොට කවුද තෝරාපත් කරගත්තේ පාර්ලිමේන්තු යවන්න ඔබතු මාලගේ නාමයෙන්? නෑ 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 ඒ මොකුත් කතා කරන්නේ නෑද? මේ අතර අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිසු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පැනනගී ඇති අර්බුදයේ විසඳා ගන්න අතුරු කිසිදු තැනැත්තෙකුගේ නම් ගැසට් නොකිරීමට මැතිවරණ කොමිසම ඊයේ තීරණය කළා. මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරයාට යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ තමන් වහන්සේ සිය තනතුරෙන් ඉවත් කර නොමැති බවයි. මට හිතෙන්නේම සභාපතිතුමත් ඥානසාරහාඳුරුත් වටා උන්වහන්සේලට නරක උපදෙස් දීලා මේ පද්ධතිය කඩාවැටන්න කටයුතු කරනවා කියන එක උණු සංඝ වේදයක් ඇති කරන්න කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ සභාපතිතුමව වේවා මේ කල්ලි කවුරු හරි වේවා මේ කරන්නේ මහා සාසනික අපරාධයක්. භික්ෂුන් වහන්සේ නමක් ලෙස මගේ කටයුත්ත දියුවන්නේ මේ බඩු පොරය නවත්තන්නට මොකක් හරි විකල්පයක් ඉදිරිවීම. ඒ විතරක් නෙමෙයි එතනින් නැතු අද ආරම්භය පොළ රත්නසාර හාමුදුරුවෝ මමත් ගිහිල්ලා මේ ලිපිය බාර දුන්නයි කියලා උන්වහන්සේව අද සභාපතිවරයාගේ සිර අඩස්සි සභාපතිවරයා සංගවාගෙන උන්වහන්සේට හරියට පහර දීලා අද උන්වහන්සේ මහා දුක්ඛන්දරාවක් විඳිනවා මේ ජාතික සක්න වෙන්නේ. ඒතුළු මේ හැමෝම බේර ගැනීම මගේ වගකීම. ඥානසාර හාමුදුරුවෝ කැමති නම් අද උනත් හෙට උදේට උනත් මම කැමති අතුරුලේ රතන හාමුදුරුවෝ
තුමාට මේ මන්ත්‍රී ධූරේ ලබා දෙන්න මොකද උන්වහන්සේලා දෙදෙනාට මේක ලබා දී ලංකේය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන්ට එදා මෙදා තුර හරවත් නැවුම් වැඩසටහන් තිළින කළේ ඔබේ ආදරණීය ස්වර්ණවාහිනියයි දශක එකහමාරකට ආසන්න මෙපිට ඉතිහාසයේ තුල ටෙලිවිෂන් සංචාරක වැඩසටහන් කලාවේ පෙරගමන් කර වූයේ ශ්‍රී ලංකේය අභිමානීය පෙරදරි කරගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී මහතායි ඔහු සමග පිරිවර නිහඬතාවය බෙදමින් අලුත්ම ගමනකට සැරසෙනවා මේ ඒගනයි ශ්‍රී ලංකේ අභිමානීය පෙරදරි අප තිළිණ කළ සිරිපා අවාරේ පාදයාත්‍රාව ගංගදිවේ සලංහන්ති ආදී මන බන්ධන නේත්‍රාකර්ෂණීය සංචාරක වැඩසටහන් පෙළ ඔබට මතක ඇති ඒ සෑම ජනහද දිනෝ සංචාරක වැඩසටහනකම සංකල්පධාරියා වූයේ ඒ ලිංගතු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනි මහතායි විශේෂාංග 55කින් දිගහැරුණු මහවැලි ගම් කොමලිගේ සුන්දර කතාව මෙන්ම ඊට නොදෙවිනි කළුගම් කුමරියගේ අසිරිය කළුගම්ගේ සැඟවුණු කතා සහ කළුගම් සංස්කෘතිය උපතේ සිට මොයකට දක්වා එක දිගට එක පෙළට ඔබට කියන්නට ජැක්සන් ඇන්තනි ප්‍රමුඛ නිෂ්පාදන පිරිවර සූදානම් වනවා අද ඊගෙන සුන්දර බෝපත්තල්ල පරිසර වපසරියේ සිට පළමු අඳුහැරිය සුබ මුහුර්තියෙන් රටට මුදා හැරුණා. කරගල අල්ලා. ජැක්සන් නන්දනී නමැති ප්‍රවීණයව ඇයි ඔබ නැවතත් මේ අලුත් වීමට ආරාධනා කරන්නේ? ඉතාම කෙටියෙන් කියනවා නම් විදුෂා ජැක්සන් ඇන්තනී සහ ස්වර්ණවාහිනී කියන දෙකක් නෙමෙයි එකක්. ඒ නිසා ශ්‍රී ලංකේ අභිමානීය නැවත කැඳෙනකොට ස්වර්ණවාහිනී හරහා එතන ජැක්සන් ඇන්තනී ශූරීන් සිටිය යුතුමයි. ඒ නිසායි එතුමන්ව බොහොම ආදරයෙන් කැඳවන්නේ. මහවැලි ගඟේ උල්පතේ සිට මෝය කට දක්වා ඇවිද ගිය එකම මාධ්‍යකරුවා ලංකාවේ මමයි. කළුගඟ හරිම සුංගාරාත්මක ගඟක් ලෙස මම දකින්නේ. මේක සරු පස මැදින් ගලන්නේ. මේ වැසි කලාපේ මේ කළු එන්නේ ගඟේ පස කළු නිසා, පස සරු නිසා. ඒ නිසා ඒ සරුසාර මැණික් ඉල්ලම් පාදගෙන මේ ගලන කළු ගඟ මහවිලි ගඟට වඩා හරිම විචිත්‍ර සුන්දර දියෑලි රාශියක්. ඒ නිසා ඒක හරි විචිත්‍ර තරුණ ජව සම්පන්න ත්‍රාසජනක අත්දැකීමක් බවට පත් වෙයි. කළු ගඟා දිගේ ලබන අගෝස්තු 22 වනදා සිට සෑම සෙනසුරාදා දිනයකම රාත්‍රී 7ට ස්වර්ණවාහිනිය ඔස්සේ දිගහැරෙන මේ නැවුම් අත්දැකීම විඳ ගන්නට අප ඔබට ආරාධනා කරනවා. දැන් ක්‍රීඩා පුවත්. COVID-19 හේතුවෙන් කඩාවැටුණු මෙරටන මලල ක්‍රීඩාව යලි නැංවීමේ අරමුණින් ලයිකා ඥානම් පදනම මගින් රුපියල් මිලියන 10ක අනුග්‍රහයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලබා දුන්නා. කෙලිබිමෙන් අතට COVID-19 පාලනය මෙරට ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඇතැම් ක්‍රීඩා ඉසව් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් පෙර පැවති COVID-19 තත්ත්වය නිසා ව්‍යාපාර බොහොමයක් මූල්‍ය අලාභ ලැබීම හේතුවෙන් ක්‍රීඩා සංගම් සඳහා අනුග්‍රහ සැපයීම බොහෝ සෙයින් අඩාල වුණා. ඒ හේතුවෙන් මෙරට මලල ක්‍රීඩාවටද මූල්‍ය අනුග්‍රහකයෙකු නොමැතිව සිටි අතර ලයිකා ඥානම් පදනම ඊට රුපියල් මිලියන 10ක මූල්‍ය අනුග්‍රහයක් ලබා දීමට ඊයේ පියවර ගත්තා. මේ අවස්ථාවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමේ සභාපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු, බෙන් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂ ජී.ටී. ජයසීලන් සහ EBC මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ මේ ඉල්ලීමට කිසිම පැකිලීමක් නැතුව ලංකාවේ ක්‍රීඩාව වර්ධනය කිරීම සඳහා ලංකාවේ ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා ඥානම් ෆවුන්ඩේෂන් ආයතනය අපිට සහයෝගය දීමට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඇත්තෙන්ම අපි ඉතාමත් අගය කොට සලකනවා. මොකද හේතුව අද තත්ත්වයේ හැටියට කොවිඩ් වසංගතයත් එක්ක ගොඩක් ආයතන රැකී අවස්ථා ලාභ ලැබීම් පොඩක් අඩු වෙලා තියෙන අවස්ථාවක එම ආයතනය අපිට ඉතාමත් සන්තෝෂයෙන් කැමැත්තෙන් ඉදිරිපත් වුණා. අපේ ඉදිරි මල්ල ක්‍රීඩාවලට සහයෝගය රාත්‍රියේ 10ට.